පළමුුවන දේව ප්‍රකාශනය දීතිය නීතිසංග්‍රහය පොතෙන් උපුටාගත් පාටයකි. ඔබට දෙව ඇතිතාක් ඔබත් ඔබේ පුත්‍රයත් පුත්‍රයාගේ පුත්‍රයාත් දෙවිසමධාණන් වහන්සේට ගරුපියපාමින් මවබට අනකළ උන්වහන්සේගේ සේලුම නියෝග සහ අනපනත් රක්ෂා කළේතුය එසේ කළොත් ඔබ චිරාත් කාලයක් ජීවත්වනු ඇත. එබවින් ඊශ්‍රා එල්වරුණි සවන්දී ඒවා පෙළිපදින්න. ඒසේ කළොත් ඔබේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ ඔබට පොරොන්ද වූ පරිදි කිරෙන් හා මීපැනින් ඉතිරෙන දේශයෙහි ඔබට ශුබසිද්ධිය සැලසනු ඇත ගණනින් ඔබ බහුලව වර්තනය වනු ඇත. ඊශ්‍රයිල්වරුණි සවන් දෙෙන්න්න. අපගේ සමිධානන් වහන්සේම පමණක් දෙවියන් වහන්සේ වනසේක. දෙවිසමිධානන් වහන්සේට ඔබේ මුළු හරතේන්ද ඔබේ මුලු ආත්මේන්ද ඔබේමුළු වීරේන්ද ප්‍රේම කළ යුතුය අදදින මා ඔබට දෙන මේ අනපනත් සිතේ ධහරණය කරගත යුතුය. දේව වච්චනය මෙසේය. දෙවන දේව ප්‍රකාශනය හේබ්‍රවරුන් වෙත යැවූ හසුනින් ඔපුටාගත් පාටයකි. තවද මරණය හේතුකොටගෙන පූජක පදවයෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකූ බැරින්. ජ සංඛ්‍යාව විශාලවිය එහෙත් ජේසුස් වහන්සේ සදහටම පවතිනෙහෙයින් උන් වහන්සේගේ පූජක උදූරය අන් කෙනෙකුට පැවරිය නොහැකිය එබැවින් උන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ වෙතට ළඟාාවන්නන් සදහටම ගලවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද ඔවුන් උදේසා මැදිහත්වීමට උන් වහන්සේ සදහටම ජීවත්වන බැවිනි අපට යෝග්‍ය වන්නත් එබඳු ධාර්මීක නිර්දෝෂ නිර්මල පෞකාරයන්ගෙන් වෙන්වූ අහස් මඩල ඉක්මවා වැජබෙන උත්තම පූජකයෙක්මය අන් උත්තම පූජකයන්මින් පළමුකොට තමන්ගේම පවුල් උදේසාත් දෙවනුව ජනතාවගේ පෞ් උදේසාත් දෙනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත මන්ද උන් වහන්සේ තමන්ම එකම වරක් පූජා වීමෙන් ඒ ඕමනාව ඉටුකොල සේක දුරලකම් ඇති මනුෂ්‍යෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත්කරනු ලැබෙත් එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දෙවුරුමේ වචනීන් සදහටම සම්පූර්ණව සිටින පුත්‍රයානෝ පත්කරු ලැබූහ. දේව වචනය මෙසේය සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේවවා්‍යනම් මෙසේය විනදරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන් වහන්සේ සමග විවාද කරනු අසා. උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරුදුන් බවදැක සිලු ආක්ෂාතරෙන් ශ්‍රේෂ්ඨතම ආක්ෂාව කමෙක් දැයි උන් වහන්සගෙන් ප්‍රශ්ණ කළේය. ජෙසුස් වහන්සියුත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආක්ෂාවමය. ඊ ශ්‍රයිල් වැසයනි අසන්න. අපේ ස්වාමින් වන දෙවන් වහන්සේ එකම සමිධානන් වහන්සේය නුබේ මුළු හර්දේන්ද නුබේ මුළු ආත්මේද නුබේ මුළු බුද්ධියෙන්ද නුබේ මුළු වීර්රේන්ද නුබේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. දෙවැන්නමීය නුනුමටම ප්‍රේම කරන්නාක්මෙන් නුබේ අසල් වැසියාටත ප්‍රේම කරන්න. මේට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආක්ෂාවක් නැතැයි වදාලසේක. එවිට විනේ දරයා උන්වහන්සේට පිළිතුරු දෙමින් ගුරු දේවේනි ඒ සැබෑය. උන්වහන්සේ එකම තැනැන් වහන්සේ අයි ඔබ කීවාහරිය. උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. මුළු හර්දයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද මුළු වීර්වේන්ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්ම තමාසල් වැසියාට ප්‍රේම කිරීම දවනයාග පූජාහා. වෙනත් පූජා සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨයයි කීවේය. ඔහු කෙතරම් තේරුම් පැහැඳුම් ඇතුව. පිළිතුරු දුන් නේදයයි ජේසුස් වහන්සේ දැක. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදරුව සිටින්නෙහියයි ඔහුට වදාලස්සේක. ඉන් පසුන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට දහිරයක් නොවීය. ගැලවීම දායක සුභාරංචය නම් එසේය. එලිසබෙත් බොග්වේ කියෙන රචකයක් කියනවා. ආදරය ආදරය බිහි කරයි. ආදරය ආදරය උපද්දවයි. ඒක ඇත්ත යම්ම කෙනෙක් දරවික්ට ආදරය කරද්දි. ඒ ආදරය දරවතු අම්ම කරේ ආදරයක් උපද්දවන්න හැතුවෙනවා. මේකට වියතිරේක තියෙන්ට පුළුවන් නමුත් මේ යතර්ථයක් සමන ඇත්තක්. දරය ආදරය උපදවයි කියන කාරණ වැත්තක් නං මේ පිළිවෙලට අසීමිතාදරය අසීමමිතාදරය උපන්ද වයි කියන එකත් ඇත්තක් එක යද වචනය කියන්නේ ඔබේ ස්වාමින් වහන්සේ එකම ස්වාමන් වහන්සේ උවහන්සේ ආදරය වෙනමම තලේ ආදරැ එක අසීමිත එහෙම කවුරුත්තාදරය කරලා නැහැ උන්වහන්සේට ඔබේමුළු හදවතින්ද ඔබේමුළු වීරයෙන්ද ඔබමුු සිතින්ද ප්‍රේම කර ීමිතාදරයක් ුණහන්සකෙන් ලබෙන්නේ එනනි සකුන් වහන්සට අසීවිතවාආදරය කරන්න. අසීමිතාදරයට අසීවිිතාදරය පුද්ධ කළ තුයි. භාගආදරයක් දිිලහරි යන්නේ, පාටටයිම් ආදරයක් දිලහරි යන්නේ ලැබෙන් අසීමවිතාදරයක් නි උන් වහන්සේගෙන් ඒකට මුළුවු හදවතිම දෙදන අසීමමිතාදරයක් ලබාදීතුමයි. නවත් ප්‍රේමන්ත එන්නේ ඒ අසීවිතාදරවන්ත ස්වාමීන් වහන්සේට අපිට අසීමමිතාදරයක් තමත් දීගණඩ බැරි වෙලා නම්. එෙ ක්ක ප්‍ර්ටි ක්ති දන. එක්කෝ අපි අසීමමිත ආදරයේ අසීමමිත මම තාම තේරුන් අරගෙනනෑ. ඒනිසා අපට අසීවිත වහසට ආදරය කරන්න බැවිලා න වන්නපුලුව සමර කලාට අපි ආදර අසීමමිතයි කළ තේරුම් ගත්තත් දැන් ආදරේ මෝග සාමාන්‍ය වෙලාපිට ඕ අදරක ෙැම න දැම්බල ආදරයට වෙලා යෙන්නේ කන සාමාන්‍ය වෙලා ඒනිසාි තෙර දරන ැරි න න්න පුල. සමරක්කිලාට ඒආදර අසීමතකම අපි තේරුම් අර ගත්තත් අපේ ඇතුළ වෙනවෙන ආදර පිරිලා ඒනි සවහන්සේට අපට අසීමමිත ආදරය කරන්න බැරිවිලා තියන වෙන්න පුළුව. මෙ විදින ොන්නොහෝ හේතුවක් නිසා හෝ අ වහන්සේ රසීවිත වාදරය කරන්න බැවිලා තින වවෙන්න පුළුව. හමුළු හදවතීම මුළලු සිතින්ම ප්‍රේම කරන්න බැරිලා ති වන්න පුුව. හැබැ ප්‍රමාන්තෙන. අපි අපේ හදවතට එක කාරණාවක් සිහි නංවා ගත්තොත් හදර තේරුම් ගඩ. අපි හදවතට එක රණාවක් සිහි නංවා ගත්තොත් උල්වහන්සේ අසීමමිතම අදරය කරන්න තියෙන මේ සියලු බාධාවන්ගෙන් අපිට දුරුවන්න නිදහස්සවෙන්න පුළුවන්. මොකදේ සිහිනංවා ගතයතු කාරනාව. දේ වචනය කියල දෙනවා. එක ජොහන් තුනේ දාසය කියනවා. ප්‍රේමයකිමෙක් දැයි අපි දන්නේ ක්‍රිස්ටුස් වහන්සේ අපි නිසා දිවිපිදූ බැවිනි මඟය කියනවා. ප්‍රේමය කමෙක් දයි අපි දන්නේ. ්‍රිු වහන්සේ අපිනිසා දීවි පිදූ බැවිනි. සහන්සේ කල්වාරියාගේ තමයි ප්‍රධහනම උවහන්සගේ ආදරයේ ප්‍රකාශණය. ඒක සිහිනංව ගත යුතුයි. ඒ සිහිනංව ගත්තොත්. අර උන්හන්සේ අසීවිත ආදරය කරන්න තියෙන සියලු බාධ නිකම දුරුව ලයනම්. උන් අස ආදර ඔට තාම තේරලා නැත්තන්ම් හිනංව ගණඩ වන්හන්සගේ ඒ ජීවිත පූජාව බලන්ට ප ්‍රයිස් චිත්‍රපටිය. වහන්සි නිරුවත් වනේ කෙලපාර කෑවේ කස පාර කෑවේ. ඔබ මම නිසයි. අස විතාදරිත්තේරෙන්ට පටන් ගන්නවා. ආදරය ඔබට සාමාන්‍ය වෙලා නං. මතකර ගණ්ඩ ඒ කුරසගසේන් වහන්ේ ියද වුණනාට එතන මියද දෙන්නනෝට පෞකාර වන්හසෙනවේ මමඋහන්සේ මැරුණේ ම වෙනුවේ. උම මේකට අවදේ වනුවත්. ඒ ආදරය සාමාන්‍ය ගන්නට බිලා හැල්ුට ලක්කරන්නන්නේ හැලු ලක්රන්න බෑ. සහ මතක් කර ගන්ඩ ඒ ආදරය සහ අනිත් ආදර ඒ ඔස්සේ හිතල බලන්ඩ. ඒ ආදරය ගැන හිතල එකත්ෙේ අනි අදර සඳල බලන්න්න. මේක මහා ආදරයක්නේ අනිත් ආදර ළඟටවත් එන්නේ නැහැ කියලා දැනෙනවා. මේ පිළිවට ප්‍රමාන්තේනේ අපි මේ මහා කල්වරයාගේ සීර නගා ගත්තොත්. සොයි හස රසීමිතව ආදරය කරන්න තියෙන සියල්ලු බාදාාවලින් අපි නිදහස ලබනවා නිදහස ලබනවා මයි. එනිසා ස්වාම වහන්ේට පාට්ටයි ආදර ඇදදිීල හරන්න. අසීවිත වාදරය කළන් වහන්සේ අපිට. එනිසා කල්වාරයාගේ අපි සියට නගා ගන උන්වහන්සේට අසේවිිත වාදරය කරන තැනකටේමු. මේ ශ්‍රෂ්ඨට මාක්ෂාව හැල්ලුවට ගණඩබෑ ශ්‍රෂ්ත මාක්ෂාව හදවති ආදරය කරන්න කියන්න දේනිසා කල්වාරයාගේ සියට නගා ගෙන අසීවිත වාදරය කරන තැනකටෙමු. අපි යක්ක්ෂා කරමු ශුදු ස්වාමිණ උවහන්සේට ආදර බරව කි්වා. තිවියන්ට අපි පදයුත්තේ අසීමමිතාදරයක් හදව තින්ම පිදීතු ආදරයක්. මගේ ජීවිතය තුළ සෛනාසික අසීවිත ආදරය තේරුම් ො ගැනීම නිසා හෝ ආදරය මට සාමාන්‍ය වෙලා තිබීම නිසාහෝ මගේ හදවත ව ආදරවලින් පිරලා තිබීම නිසා හෝ මට අසීමවිතආදරයක් පුදන්න බැර වෙලා. නොත් ඔබහන්සේ මට කිව්වා මම ඔබහන්සගේ කල්වරියාගේ සීර නගත්වොත් ඔබන්සිගේ අසීමි ආදරේ ප්‍රකාශනය සීර නගත්ොත්. ඒසීලු බාධා දුර වෙනවා කියලා. එනිෙසා ස්වාමිනි. ඔබන්ස මට අසීවිත වාදරය කරපුය කල්වාරයාගේ සහිට නගාගෙන.ඒස්සල බාධලින් දුරවෙලා ඔබහන්සට අස්සීමිත වාදරය කරන තැනකට එන්න මට බලය ශක්ති දෙන්න. නෙකිද අපගේ ස්වාමීන් වන ජේසු කිසුස්වාන්සේ උදේසාම ලැබේවා ආමෙන්?